आयबोवान खालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख्या सियतरात्रि प्रवृत्ति विकासयायमे मम कविंदु विजयवर्धन प्रथमे नवधानय सिरस्थालवेत अखंडव पस्वन दिनटत दहस इक्मवू कोविड रोगीन वार्तावे कोविड पालनेट नव मार्गोपदेशमालावा दिन नियमයක් නොමැතිව දිවයිනේ සියලු පාසල් විශ්වවිද්‍යාල උපකාරක පන්ති ඇතුළු අධ්‍යාපන ආයතන වසා දමයි රටේ තත්ත්වය අවදානම් ඉන්දියාව වගේ වෙන්නත් පුළුවන් සෞඛ්‍ය අංශ අනුතුරු අඟවයි ශ්‍රී ලංකාව සහ තවත් රටවල් තුනකට සිංගප්පූරුවේ සංචාරයට සීමා පනවයි ඉන්දියාවේ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයින්ටත් සිය රටට ඇතුල් වීමට තහනමක් जनहितकामी වැඩබිමක් सुरक्षित देशයක් තේමා කරගත් ජාත්‍යන්තර කම්කරු දිනය අදයි ඔන්ලයින් ක්‍රමයට පක්ෂ රැසක් මේ දිනයේ සමරයි දිවංගත හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 28 වන ගුණ සැමරුම අද දැන් දේශීය පුවත් රට තුල කොවිඩ් ආසාදිතීන් සීග්‍රයෙන් ඉහළ යාමත් සමග නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මේ අතර දිවයිනේ සියලුම පාසල් විශ්වවිද්‍යාල උපකාරක පන්ති දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසීල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. අපි දන්නවා ඉස්සරහට රාමසාන් උත්සවය පැවැත්වෙනවා. ඊට පස්සේ අපගේ වෙසක් උත්සවයත් පැවැත්වෙනවා. කවුරුත් කියන්නේ පන්සල් වලටවත් තනි තනියෙන් ගිහිල්ලා වන්දනා කරන්න එපා කියලා. නමුත් පුද්ගලයන් කණ්ඩායම් වශයෙන් ගිහිලා රැස්වෙලා කිසිදු ආගමික කටයුත්තක් කිරීම සඳහා අපි අවසර ලබා දීමට හැකියාවක් නැහැ මේ පවතින තත්ත්වයේ උඩ. ඒ වගේම අපි මේ අවස්ථාවේදී මළගෙවල් වලට එක්රොක් වීම සුදුසු දෙයක් නෙවෙයි. මේ සඳහා උපරිම වශයෙන් සහභාගී වීමේ හැකියාව තියෙන 25 දිනකට පමණයි. සියලුම විවාහ මංගල උත්සව 4 වෙනි දිනෙන් සිට සති දෙකක් යනතුරු පැවැත්වීම අප විසින් නතර කළා තියෙනවා. ඊට අමතරව පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රීස්කූල්ස් රජයේ පාසල් සහ පෞද්ගලික පාසල් සියලුම උසස් අධ්‍යාපන ආයතන සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසන්න කියලා අපි නිර්දේශ කරලා තියෙනවා. පවතින තත්ත්වය අනුව අප රට වසනවද නැද්ද කියන එක අපි ජනාධිපතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් තියෙන ඒ බලකාය මගින් තමයි තීරණ ගන්නේ. මහජනතාව ඉතාමත්ම සංයමයකින් හැසිරුණොත් අපිට ඒ වගේ තත්ත්වයක් උදා නොකරගෙන රට පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියන්නේ. අඛණ්ඩව පස්වන දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන තලවකැලේ ලිදුල මට්ටකැලේ වතුයායේ තේකර්මාන්ත ශාලාව ඉදිරිපිට මේ දින සැමරුම් උත්සවයක් සංවිධානය කළ පුද්ගලයන් 7 දෙනෙකු දින 14ක් ස්වයං නිරෝධහනයට යොමු කිරීමට ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් පුෂ්පකාන්තන් මහතා ප්‍රකාශ කළා. COVID-19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග අද දිනට යෙදී ඇති මේ දින සැමරුම් උත්සවය ඇතුළු සියලු උත්සවයන් නොපවත්වන ලෙස එල්ලීම කර තිබේදී වෘත්තීය සමිති කිහිපයක වතු නායකයින් මෙලෙස මෙම සැමරුම සංවිධානය කර ඇත්තේ. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන වටවල පොලිස් බල ප්‍රදේශයේ COVID-19 වෛරසය ආසාදිත වූ පුද්ගලයන් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. වටවල සමන්පුර ගම්මානයේ සහ වටවල වැලිඔයවත්ත ප්‍රදේශයෙන් මෙලෙස නව ආසාදිතයින් 12 දෙනා වාර්තා වී තිබුණා. ලක්ෂපන ජලවිදුලි බලාකාර සංකීර්ණයේ සේවය කරන තවත් සේවකයන් 9 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙනවා. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන භගවන්තලව ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක සිසුවියන් 48 දෙනෙකු එම පාසල් ක්‍රීඩාංගණයේදී අද දින PCR පරීක්ෂණයට භාජනය කළ බව භගවන්තලව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිර වේල්ජේ ගණේෂ් මහතා ප්‍රකාශ කළා. මේ தත්ත්වය අපිට යම්කිසි විදියකින් සමාන කරන්න පුළුවන්. ඉන්දියාවේ අත්දකින්න දේ ඒ தත්ත්වයට යෑමේ අවදානමක් තියෙනවා. අපි නිසි පරිදි කටයුතු කළේ නැත්නම් මෙතනදී තාමත්ම වැදගත් වෙනවා තමුන්ට මේ රෝගයේ ආසාදනය වීමට තියෙන හැකියාව අවම කිරීම. ඒ සඳහා පුළුවන් තරම් නිවසට වෙලා ඉඳලා සමාජයට පැමිණෙන්නේ නැතුව සමාජයේ ඉන්න අනිත් පෞද්ගලයන් සමග ගැටෙන්නේ නැතුව පුළුවන් තරම් අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් අවම කිරීම තාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි යම්කිසි කෙනෙකුට රෝග ලක්ෂණ තියෙනවා නම් ඕන් තමුන්ගේ නිවසේ ඉන්නේ නැතුව රෝහලට පැමිණීම අවශ්‍ය වෙනවා. COVID-19 පළමු සහ දෙවනි රැල්ලේ වගේම කනගාටුදායක විදිහට रसायनागारवार्ता लबी मेरलदित विशाल वचन प्रमादवें पवतीन ඇත්තටම මේ මොහොතේ වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව අපි දැක්කා ඊයේ දිනේදී 1500 ඉක්මවා යනවා. අපිට මේ වාර්තා වෙන්න මීට දින 3කට හෝ කලින් වාර්තා විය යුතු රෝගීන්. ඒ නිසා රටේ පවතින නියම ස්වභාවය මේ රෝගී දත්ත වලින් ගන්නවා නම් මේක අපි මවා ගන්න වැරදි චිත්‍රයක්. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ අවබෝධයක් ගන්න නම් අද දිනේ පවතින නියම ස්වභාවය අවබෝධ කරගත යුතුයි. ඒ සඳහා රසායනාගාර වාර්තා කඩිනමින් ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් දැන්වත් ස්ථාපිත කරන්න කටයුතු කරන්න කියලා අපි බලධාරීන්ගේ අවධානය යොමු කරනවා. නැත්නම් අපිට අද දිනේදී වාර්තා වෙන්න මීට දින 4කට කලින් පවතින තත්වය. ඒ නිසා ඉදිරියේදී අපිට වාර්තා විය යුත්තේ සැබෑ තත්වය මේ දිනේ අද දිනේ පවතින තත්වය. රටේ දැනට පවතින තත්වය රසායනාගාර වාර්තා හරහා සහ රෝගීන් දත්ත හරහා වාර්තා වෙන තත්වයට වැඩිය භයානකයි සහ බැරෑරුම් කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. තවත් දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම සේවා වසම් 7ක් අදුදැසන සිට හුදකලා කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කළා. එලෙස හුදකලා කරනු ලැබුවේ පිළියන්තල ප්‍රදේශයේ නාම්පමුණුව ග්‍රාම නිලධාරී වසම, ගොරකපිටිය ග්‍රාම නිලධාරී වසම, අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොඩහින සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසම, දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ දෙහිඅත්තකන්ඩිය සහ කදිරාපුර ග්‍රාම නිලධාරී වසම සහ රත්නපුර කලවන්න ප්‍රදේශයේ හපුකොඩ ග්‍රාම නිලධාරී වසමයි. මෙම ප්‍රදේශවල පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම හුදකලා කිරීම සිදු කර ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙරට කොවිඩ් එන්නත් වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණෙන් ජපන් රජයේ ආධාරය යටතේ එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික ළමා අරමුදල යුනිසෙෆ් සම්බන්ධීකරණයෙන් රුපියල් මිලියන 5කට අධික වටිනාකමකින් යුත් සීතල දාම ආධාරක උපකරණ 500ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද දින ප්‍රදානය කෙරුණා. කොළඹ පිහිටි යුනිසෙෆ් ප්‍රධාන කාර්යාලයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය වෙත ශ්‍රී ලංකා ජපන් තානාපතිවරයා විසින් මෙම පරිත්‍යාගය සංකේතාත්මකව ලබා දෙනු ලැබුවා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් මාලව පත්ත ග්‍රාම සේවා වසමින් දින 3ක් තුළ කොරෝනා ආසාදිතෙන් 22 දෙනෙකු වාර්තා වී තිබුණා. ඒ හේතුවෙන් මාලවන්කොඩ ග්‍රාම සේවා වසමේ සමගි මාවත සහ ගෝවින්දවත්තට පිවිසෙන අතුරු මාර්ග 3ක් හොදකලා කිරීමට සෞඛ්‍යාංශ පියවරගෙන තිබුණා. තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් තලාව සහ එප්පාවල නගරේ කොවිඩ් රෝගීන් 29 දෙනෙකු මෙවන් විට තහවුරු වී තිබෙනවා. අද දිනය තුළ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදීද ආසාදිතයින් සිව් දෙනෙකු තහවුරු වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. මේ අතර ත්‍රිකුණාමලය රෝහල තුළ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් ආසාදිත රෝගියෙකු ඉන් පලා යාමට තැත් කර තිබුණා. එම අවස්ථාවේදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් අදාළ රෝගියා අල්ලා යළිත් රෝහල්ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සිංගප්පූරුවට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. ඒ පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන්. ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය යන රටවල් වලට මෙම කාල සීමාව තුළ සිංගප්පූරුවට ඇතුළුවීම තහනම්. පසුගිය දින 14ක කාලය තුළ මෙම රටවල් වල ගත කළ පුද්ගලයින්ටයි මෙම තහනම පනවා ඇත්තේ. ඉන්දියාවේ සිට සිය රට බලා පැමිණෙන ඕස්ට්‍රේලියානුවන්ට වසර 5ක සිර දඬුවමක් හෝ දඩයකට යටත් වීමට සිදුවිය හැකි බව ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසනවා. ඉන්දියාවේ පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් සිය රට බලා පැමිණෙන පුද්ගලින්ට ඕස්ට්‍රේලියානු රජය තාවකාලික තහනමක් පැනවීමට තීරණය කර තිබුණා. මේ අතර ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද මිලියන 19 ඉක්මවා ගියා. ඒ වසංගත ව්‍යාප්තියත් සමග ලෝකයේම මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් ඒ ආසාදිතයින් 4,2110ක් නව මරණ 3522ක් එරටින් වාර්තා වී තිබුණා. වැඩ කරන ජනතාව ලෙයින් කඳුලින් සහ ජීවිත පරිත්‍යාගයෙන් සිය අයිතීන් දිනාගත් ජාත්‍යන්තර කම්කරු දිනය අදයි. මේ ඒ වෙනුවෙන් සියත අප තබන සටහනක්. වර්ෂ 1886 ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් විසින් පැය 8ක වැඩමුරයක් වෙනුවෙන් සිදු කළ මහා වැඩවර්ජණය සුවහසක් වැඩ කරන ජනතාවගේ අනුස්මරණීය සහ විප්ලවීය හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා. එවකට එක්සත් ජනපදයේ ධනපති පාලකයන් විසින් කුමන්ත්‍රණකාරී ලෙස කම්කරු ඝාතනයකින් මෙම අරගලය මර්ධනය කළද කම්කරු ජන බලය හමුවේ මෙම අරගලය සුණුවිසුණු කර දමන්නට පාලකයන්ට හැකියාවක් ලැබුණේ නැහැ. කම්කරු අයිතීන් වෙනුවෙන් රුධිර වැගිරූ තම සගයින් සදාතනිකව සිහි කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කරනු ලැබුවා. ඒ අනුවයි සෑම වසරකම මැයි මස 1 වෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ. 1920 දශකයේ මෙරට මුල්වරට මේ රැලි ආරම්භ වූ අතර කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගේ මෙහෙවර මේ දිනේ සමරන මේ මොහොතේ අප ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. 1947 ඓතිහාසික මහා වැඩවර්ජනයේට නායකත්වය දුන් කම්කරු නායක ටී.බී. ඉලංගරත්න මහතාද මෙරට කම්කරු දින ඉතිහාසයේ තුල සදා නොමැකෙන චරිතයක්. අදට යෙදුණු මේ දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ බොහෝ කම්කරු ප්‍රජාවන් දැඩි පීඩාවට පත් කරන දුප්පත්කම අප සමාජයෙන් තුරන් කරලීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස් කොට එය ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින් පවතින බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබුණා. වැඩබිම්වල දහඩිය වගුරුවමින් සියලු දෙනාගේ සුභසිද්ධිය වෙනුවෙන් ඔබ කරනු ලබන මෙහෙවර ඇගීමට මෙය මම අවස්ථාවක් කරගන්නවා. අප සියලු දෙනා දන්නා පරිදි ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ ශක්තිය එකමුතු බව ලොවට විදහාපාන දිනයයි. ජනහිතට නාමී වැඩබිමක් සුරක්ෂිත දේශයක් තේමාවෙන් මෙවර සමරනු ලබන මේ දිනයේදී දේශීය ආර්ථිකය නගා සිටුවීමට කම්කරු ජනතාව කාමෙන් අත්වැල් බැඳගනු ඇතයි මාගේ විශ්වාසය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මේ දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබුණා. මේ පළවෙනිදා ලෝක කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ දිනය අලුත් දෙයක් නොවේ. ඒ සම්ප්‍රදායික තත්වයන් තිබුණත් අපි ඒ සම්ප්‍රදායෙන් බැහැරව මේ දිනය වැඩ කරන ජනතාවට වඩාත් ඵලදායී දවසක් විදිහට කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. කොරෝනා ව්‍යසනයට මුවා වී මාතෘභූමියේ ස්වෛරීත්වය ප්‍රෞඩත්වය සහ අභිවෘද්ධිය පාවා දීමට එරෙහිව සමගි ජනබල වේගය කොන්දේසි විරහිතව පෙරට එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය කම්කරු දින පණිවිඩයේ සඳහන් කර තිබුණා. මේ දිනේ අර්ථය විකෘති කරන අයගෙන් මේ දිනේ සැබෑ අර්ථය රැක ගැනීම වැඩ කරන ජනතාව ඉදිරියේ ඇති අභියෝගයක් බව ජනතා විමුක්ති පෙරමුණ සිය මේ දින පණිවිඩයේ සඳහන් කර තිබුණා. ගෝලීය වසංගත තත්ත්වයක් මැද්දේ මෙවර අප මේ දිනේ සැමරුවද මේ දිනේ සැබෑ අර්ථය වටහා ගැනීමට එය කිසිසේත්ම බාධාවක් කර නොගත යුතුයි. හඬනගා අරගල කළ යුතුව ඇතත් ජීවන අරගලයටම දිවි කැපකොට මේ කම්කරු දිනේ දාරුහිරු හෙළමින් මව්බිමට මෙහි කරන ජාතියේ ශ්‍රම විරුවනි මේ ඔබට පිදෙන ආචාරයයි. ජාත්‍යන්තර මේ දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ අද විවිධ මේ දින සැමරුම් සංවිධානය කර තිබුණා. මෙවර ජනතා සහභාගීත්වයෙන් මේ දින පෙළපාලි හෝ රැලි නොපැවැත්වුණු අතර ඇතැම් දේශපාලන පක්ෂ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සියලු මේ දින සැමරුම් පවත්වනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කම්කරු අමාත්‍ය දිවංගත ටී.බී. ඉලංගරත්න මහතාගේ ගුණ සමරුව වෙනුවෙන් ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර පිදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ටී.බී. ඉලංගරත්න මැතිතුමා පරිවර්තන රාශියක් මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් තීන්දුව තීරණ ගත්ත අනපනත් සම්මත කළා. ටී.බී. ඉලංගරත්න මැතිතුමා බණ්ඩාරනායක මැතිතුමාගේ කාලෙත් බණ්ඩාරනායක මැතිණියගේ කාලෙත් සමහර අය ටී.බී. ඉලංගරත්න මැතිතුමාට චෝදනා කළා රට කොමියුනිස්ට් වාදයට ගෙන යන්න හදනවා කියලා. ඒ තරම්ම ප්‍රගතිශීලී වාමාංශික දේශපාලන මතධර්මයෙන් එතුමා කටයුතු කළේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් කම්කරු දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. කම්කරු ප්‍රජාවගේ කරපිටින් ආණ්ඩු බලය ලබාගෙන කම්කරුවාට සහන ලබා දෙනවා වෙනුවට කම්කරුවාගේ සහන කපල සහන අතිමහත් බහුතරයක් ලබා ඉන්නේ මේ වර්තමාන රජය හාමුදුරුවෝ. මේ රටේ සාමාන්‍ය ජනතාවට කම්කරු පන්තියට සෑහීමකට පත්විය හැකි මූල්‍ය උත්තේජන පැකේජයක් රටේ ජනතාවට ස්වාමියා සේවක යුතුකම් ගැන ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිත්‍යාගශීලීත්වය ඊළඟ අධිෂ්ඨානය මූලතන ලබා දෙන උසස් විනය පද්ධතියකින් හෙවි මාතෘ භූමිය නිර්මාණය වෙනකොට මේ රටේ වැඩ කරන පන්තියේ කම්කරු ශ්‍රමිකයන් ජන ජීවිතයේ උසස් කිරීමේ අවස්ථාව නිර්මාණය. අපේ සමගි ජනබලවේගයේ සමගි සේවක සංගමේ යුතුයකම සියලුම දේශපාලන පළගෙනීම් වලට ලක් වූ වැඩ කරන ජනතාවට සමගි ජනබලවේගයේ රජයක් තුලින් වසරක් ඇතුළත ඒ සහන සියල්ලම සැලසීම වර්තමාන රජයේ බලයට පත් වෙලා 2020 සිට මේ වසර දක්වා කාලය තුල එක් පුද්ගලයෙක්ගේ දෛනික ආහාර සඳහා යන වියදම රුපියල් 120කින් වැඩි වෙලා තියෙනවා. ලංකාවේ පවුලක 4 දෙනෙක් ජීවත් වෙනවා. 124 ගුණයෙන් බලපුවාම උත්තර මාසක ආහාර සඳහා වැඩි වෙන වියදම් ගන්න මුදල රුපියල් 13400ක් ලැබීම් අහිමි වීම තුලින් ජනතාව ඉතාම අසීරුවට පත් වෙලා තියෙනවා. वर्तमान රජය අපොසත් වෙලා තියෙනවා වැඩකරන ජනතාවට සහන සැලසීම. ලංකාවේ මේ වන විට කොවිඩ් වසංගතය ඉතාමත්ම විශාල ලෙස ඉහළ ගිහින් දිනකට මරණ ප්‍රමාණය 10කට වැඩි වෙලා තියෙනවා. දිනකට රෝගීන් 1500කට වඩා රෝගී වෙන තත්ත්වයක් තියෙනවා. මේ තුල වැඩකරන ජනතාව පමණක් නෙමෙයි සමස්ත ජනතාවම ඉතාම අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණද අන්තර්ජාලය හරහා මේ දින සැමරුම පවත්වනු ලැබුවා. ඒ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී මේ ආර්ථික බිඳවැටීම සඳහා තීන්දුවගත පාලක පන්තිය නෙවෙයි මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වී තිබෙන්නේ පොදු ජනතාව. ගොවි ජනතාව උපවාසයෙන් නිරත වෙනවා. කුමක් වෙනුවෙන්ද? වනාලි තමන්ගේ ගම්බිම් වලට පැනලා භවභෝග විනාශ කරනවා, ජීවිත විනාශ කරනවා. විශාල ව්‍යසනයක් බවට මේ අලි මිනිස්කටම පරිවර්තන වී තිබෙනවා. මේ ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දුව විසින් ආර්ථිකයේ බෙලහීනතාවකට පත් කර තිබෙනවා. ඒ බෙලහීනතාවයේ ගොදුරු බවට අද ග්‍රාමීය ජනතාව පත් වී තිබෙනවා. 2020 ආරම්භයේදී ආණ්ඩුවේ ණය පංගුව ට්‍රිලියන 13යි කෝටි 13 ලක්ෂයයි. හැබැයි 2020 අවසන් වෙනකොට ආණ්ඩුවේ ණය පංගුව ට්‍රිලියන 15යි කෝටි 15 ලක්ෂයයි. ඒ කියන්නේ පසුගිය වසරේ පමණක් රජයේ ණය පංගුව ට්‍රිලියන 2කින් කෝටි ලක්ෂ 2කින් ඉහළ ගොස් තිබෙනවා. කම්කරු අයිතිවාසිකම් රැක ගැනීම සඳහා කටයුතු කළ ඒ.ඊ. ගුණසිංහ මහතා සිහිපත් කරමින් එම පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද අද සිදු කෙරුණා. අදට යෙදුණු 135 වන ලෝක කම්කරු දිනයේ නිමිත්තෙන් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ජීවන් කුමාරතුංග මහතාද විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබුණා. මම ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතයේදී මේ රටේ සමස්ත කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ශක්තිමත් කරන පාලන ක්‍රමයක් මේ රටේ නැවත බිහි කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු වාම නෑඹුඩුවක් තියෙන ඒ වාමාංශික මතධර්ම පක්ෂ වලට ඒ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලංකා සමසමාජ පක්ෂය, ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ සමබිම පක්ෂයේ ඇතුළු දේශපාලන පක්ෂ සහ වෘත්තීය සංගම් කිහිපයක් අද මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ මේ දිනේ සමරනු ලැබුවා. චීනයේ ප්‍රධාන නැග්මක් තියෙනවා. ඒකට විරුද්ධව ඇමරිකාව යුද්ධයක් ගෙනියන්න රෙජීම් චේන්ජ් බලපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අදහස් කරනවා. ඒකට අපි සම්බන්ධ කරන්න බෑමක් දරනවා. ඒකට අපි කිසිසේත් ඉඩ දෙන්න බෑ. කම්කරු ජනයාගේ අභිමානවත් සටම් කාමීත්වය පෙන්වන දිනේ, කම්කරු ජනයාගේ සමගී සම්පන්න භවයේ බලය පෙන්වන දිනේ, කම්කරු ජනයාගේ අධිෂ්ඨානය ඇවිලන දිනේ, කම්කරු ජනයාගේ උස් පරමාර්ථ නියෝජනය වන මේ දිනේ අපි තිරසාර ලෙස අධිෂ්ඨාන කරගන්න ඕනේ. මේ ලංකාව මේ මාතෘභූමිය වටකොට තිබෙන සකල අධිරාජ්‍යවාදී බන්ධනයන්ගේ මාතෘභූමිය නිදහස් කරගන්න ඕනේ. දිවන්ගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 28 වන ගුණසමරුව අදට යෙදී තිබෙනවා. කොළඹ අලුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව අභියසදී ප්‍රධාන සැමරුම් උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 1924 වසරේ ජුනි 23 වනදා උපත ලැබූ රණසිංහ ප්‍රේමදාස මහතා 1965 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඒ බැද කොළඹ ආසනය නියෝජනය කරමින් අමාත්‍යවරයෙකු, සභානායකවරයෙකු, අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජනාධිපති ධුරේද කටයුතු කළ ඒ මහතා මෙරට ජනතාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ ජනනායකයෙකු වුණා. රණසිංහ ප්‍රේමදාස මහතා 1989 වසරේ ජනවාරි 2 වෙනිදා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. ඒ මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා ලෙසයි. ගම්මුදාව පිළිබඳව මට ආස්වාදයක් ලැබුණේ මහත්මා ගාන්ධිතුමාගේ සිතුම් පැතුම් හැදෑරීමෙන් පසුව. මම එතුමාගේ දර්ශනය පිළිගත්තේ එය මානව දයාව පිළිබඳ විශේෂ ප්‍රධානත්වයක් දීලා තිබෙන නිසායි. ගම්මුදා සංකල්පයෙන් හිසට සෙවණක් ලබා දුන් ජනනායකයෙකු වූ ඒ මහතා ජනසවිය, ඇඟලුම් කර්මාන්ත වැනි සංකල්ප හඳුන්වා දෙමින් ජනතාවට වඩාත් සමීප වූ ජනනායකයෙකු වුණා. 1993 වසරේ මැයි 1 වෙනිදා ප්‍රේමදාස ජනාධිපතිවරයා කොළඹ ආමර වීදියේ පැවති මැයි දින පෙළපාලියට එක්ව සිටියේදී LTT මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ගොදුරක් බවට පත්ව දැයට අහිමි වූයේ අද වැනි දිනකයි. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 28 වෙනි ගුණ සැමරුම් උත්සවය අද කොළඹ අලුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව අභියසදී සිදු කෙරුණා. ඒ සමගි ජනපලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින් මෙන්ම සම්භාවනීය ආරාධිතයින් සහ ප්‍රේමදාස මහතාගේ පවුලේ ඥාතීන් එක්ව සිටියා. දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහත්මයාණන් අනුස්මරණය කරමින් අපි විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරමු. सर्व आगमिक अनुशासनावलिन अनतुरुव पिलिरुवट मल्माले පැලඳවීම කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අතින් සිදු කෙරුණා. ඉන් අනතුරුව සමගි ජනපලවේගී නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පවුලේ ඥාතීන් එක්ව රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. महासंग्रात नेतुलू पक्ष विपक्ष देशपालक पलकलाद हास किहिपया දැන් මීට කලිනුත් ශාඩාත් අතන ගොඩ ගත්තා ඍෂාග්ගේ සහෝදරයා අතන ගොඩ ගත්තා හැබැයි බෝම්බ ප්‍රහාරය පිළිබඳ කිසිම චෝදනාවක් නැතුව ඒ පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා ඕනෙන් දහස් කරා දැන් අලුත් කරුණු තියෙනවා නම් අතන ගොඩ ගන්න පුළුවන් හැබැයි අවස්ථාගත කරුණු අපිට අනුව පේනවා මේ අතන ගොඩ ගන්නේ Tamange ආණ්ඩුවේ තිබෙන බැරිකම් මගේ අරගන්න අපිට මේ රිෂාඩ් බදුද්දීන්ව දේශපාලන වශයෙන් දඩයම් කරන්න අවශ්‍ය නැහැ. රිෂාඩ් බදුද්දීන් සහ ඔහුගේ සහෝදරයා සම්බන්ධයෙන් CID එක TID එක කරගෙන යන පරීක්ෂණවල ලැබුණු තොරතුරු අනුව ඔවුන්ගෙන් අවශ්‍ය දත්ත තොරතුරු ලබා ගන්න තමයි ඔවුන් අතඩුණ අරගෙන තියෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ කොරෝනා වෛරසය නිසා මහා ප්‍රශ්නයකට මැදිහත් වෙලා තියෙන්නේ. මේ කොරෝනා වෛරසයේ බෝකරේ කවුරක්වත් නෙමෙයි ජනාධිපතිතුමා නොමග යවලා තම තමන්ගේ හිංචයියෝ ටික විදේශයෝ ලංකාවට ගෙන්නලා මේ කොරෝනා වෛරසයේ බෝකරා රසායනික පොහොර ගේන්න ඩොලර් නෑ. ඒක කියන්නේ නැතුව ඒක වහගන්නද කියනවා අපි රසායනික පොහොර වලින් ඈත් වෙනවා කියලා. එහෙමනම් මේ ආණ්ඩුවේ නායකයෝ මීට අවුරුද්දකට එකහමාරකට විතර කලින් කියනකොට පොහොර නිකන් දෙනවා කියලා මේ රසායනික පොහොර භාවිතා කරන එක යම්කිසි විදියකින් සෞඛ්‍යයට සහ පරිසරයට පසට අහිතකරයි කියලා දැනගෙන හිටියේ නැද්ද? माइक्रो शटडाउन समय अभी कराने के लिए प्रदेश वाले वैडियंग आसादित हम बिना प्रदेश अभी वहाँ न खाते तो करूँ इतने रातम्मा वहाँ न आवश्यकता है नहीं कि नस्तावरी नो एवागे में गुआंतो टुपला अभी महाजनता आवटे वित्त कर पे करने बैठुआ धनावदाने रातवटा आपूर्ति की पैक बताई රට දෑ වෙනුවෙන් දිවි කැප කළ සියලු දෙනා සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පැවැත් වූ ලේදන් දීමේ වැඩසටහනක් අනුරාධපුර කටියාව යාය 7 විහාරස්ථානයේදී පැවැත්වුණා. ඇල්පිටිය කැටැන්දොල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් අසල දමා තිබූ ණය බිත්තර වලින් 35කට අධික ණය පැටවුන් බිහි වී තිබූ අතර පසුව එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අදාළ ණය පැටවුන් මාදම්පා විල අභය භූමියට මුදා හැර තිබෙනවා. अधिक वेगेन धावने वू पौद्गलिक बस रथ देककिन एक बस रथयाक अनतुरुदायक लेस हैटन भगवंतलाव प्रधान मार्गे दिक्खोय नगर मध्य पिहिटी वटराउं बानसांदिय पसु कर යාමට උත්සාහ කිරීමේදී බස් රථ දෙක එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ඉන්දියාවේ තූත්තුකුඩි සිට මෙරටට ගෙන්වන ලද රුපියල් 1.21 ලක්ෂයක් පමණ වටිනා බීඩි කොළ කිලෝ 1400ක් අදාළුවම 2.30ට පමණ මීගමුව කාමුච්චෝඩි ප්‍රදේශයේදී විශේෂකාර්ය බලකාන් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. බීඩි කොළ ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි වාහන 3ක් සමග සැකකරුවන් 6 දෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කහ කිලෝ 865යි ග්‍රෑම් 45ක් සහ එනසාල් කිලෝ 80යි ග්‍රෑම් 5ක් අදාළුවම මීගමුව පෝර්තුට ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස කපා දැව ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එහි රියදුරු සමග බොරලන්ද වංගිය කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. හපුතලේ විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ වැලිමඩ අඩවි වන නිලධාරීන් මෙම මෙහෙයුමට එක් වුණා. වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේදී ඊයේ ටිපර් රියදුරෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් කැපුම් තුවාල සිදු කොට පලා ගොස් තිබෙනවා. වවුනියාව පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ඊට රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා අපේ විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යාලිත් හමුවන්නේ උදෑසන 6ට. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.